පතනේ පුරා මේ සීතල පාන්දර ඕනතරම් මල් පිපී තිබුණි. ඒ සපෝ මල් කඩන්නට ගියේ නැත. ඔහු නැති පතන් බිමේ මොනවට මල් පිපෙනවද ඇයට සිතුණි. සපෝ රැඳ මොඩින් සුවිතරේ දමාගෙන බැල්කනියට වී ඈත පතන් පාර දෙස බලා උන්නායි. මීදුම තවමත් පහළ නිම්නේ නිසා පතනේ මාවත හරියට පෙනෙන්නේ නැත. බලාගෙන ඉඳිද්දි ඔහු දැන් දැන් මීදුම් මැදින් ගියයි හිතේ. එහෙත් ඔහු නොයන බව ඇය දනී. ජීවිතය එහෙමයි. සමහර සමු ගැනීම ඒ තරමටම ගැඹුරුය. වේදනාවපරේ. බේබි තේක ප්‍රේමා ගෙනෙයි දුන් තේක ඇයගත්තේ ප්‍රියමාදස දුක්බරව බලයි. කිරි ටිකක් දුවා ගන්න කෙනෙක් නැහැ. අද පිටි හැදුවේ බේබි. පතනේට වාදා සිට උදේට කිරි දුවා දුන්නේ ඔහුය. කමක් නැහැ ප්‍රේමා. එහන කොතරම් දුක්බරදයි ප්‍රේමා සිතුවායි. කෙල්ල ඔහුට කොතරම් ආදරේ කරන්නට ඇද්ද? එයා ඊරෑ කොහේ හිටියද දන්නේ නැහැ නේද ප්‍රේමා? ප්‍රේමාටත් ඒ දහදොළොස් වතාවක් සීවිය. මාත් හිතුවා බේබි වෙනදට පහමාර වෙද්දි එනවනේ. අද මතක නැතුව මලීටත් එක්කම තේ හැදුවේ. එයත් කොහේ හරි ඉඳන් අපිව මතක් කරනු ඇති. දුක් වෙන්නපා බේබි. මල්ලි අනාථ වෙන්නේ නැහැ. ප්‍රේමා කෙල්ලගේ හිස සංකාවෙන් පිරෙමැද්දායි. ප්‍රේමා කියන්න බේබි. එයා නෝර කොහේ හරි තැනක නවතින්න හොයාගනි. නේද ප්‍රේමා? මල්ලි මොනහරි කරගනේ බේබි. ටික දවසක් යනකල් එයා කතා කරන්නේ නැහැ. කතා කළොත් බේබිට දුක හිතේ කියලා හිතනවා ඇති. මොන දේවත් කෙල්ල ඉන්නේ තෝන්තුවාවෙන් බව ප්‍රේමා දනී. හිත පුරාම උන් කෙනෙක් එසේ ඉඳ ගිය පසු සියලුගම දැවේ. කෙල්ලගේ මොන පුරා ඇත්තේ ඒ දැවිල්ලේ වේදනාවබර බවය. බේබි ප්‍රේමා හවසට ලොකමාත්‍යා එනවා කියලා. තාත්තා ඔව එන්නේ තරම් හොඳ ආරංචියක් රැගෙන නොවේ. වෙන දෙයක් වෙච්ච දෙම් ප්‍රේමා මං හිතන්නේ. කෙල්ල එහෙම හිත හිර කරගත්තේ කොහොමදයි ප්‍රේමාට පුදුමය. මෙච්චර ඉක්මනට වෙන් වෙන්න වෙනවා කියලා දන්නවනම් එයා එක්ක මීට කලින් කතා කරනවා. සපෝ කියාගත්තේ තමාටමයි. ප්‍රේමාව තැන උන්නේ නැත. දවසක ඔයාව කොහෙද හරි හම්බ වෙයි. එදාට වචනයක්වත් කතා කරගන්න බැරි වෙයි. සපෝගේ දෙකම් මුල් ගැහෙන්නට විය. දෙතුල්පට සලිත වන්නට විය. මේ ගොඩක් දේවල් වෙයි. ඒවා ඔයාට නොපෙන්නව නම් හොඳයි. වහා රත්තරන් ඔයාගේ ගමන යන්න. කවදාවත් හැරිලා බලන්න එපා. දවසක මං කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්නම්. සපෝ පැතු එහෙමයි. හැරි බැලුවොත් තමාගේ ජීවිතයට වූ දේවල් ගැන ඔහුට දුක හිතෙනව ඇත. ජනිත් ලොක භාණ්ඩාර හෙට අනිද්දාම තමාගේ ජීවිතයට එනු ඇත. තිල්ලාර සමග විවාහ වන්නට වූවා නම් ඔහු ගැන මොනවා හෝ දන්නව යයි සිතිය හැක. එහෙත් ජනිත් ලොක භාණ්ඩාර සම්පූර්ණයෙන්ම නාදුනුන් චරිතයකි. අඳුනා ගන්නට අවශ්‍යද නැතයි සපෝට සිතුනි. මේ හදවත හඳුනන්නේ එක ජීවිතයක් ගැන පමණි. එම ආත්ම භවයටම ඒ ඇතියයි සබෝට සිතුනි. මේ ශරීරයේ කෙනෙකුට හිමි කරගත හැක. එහෙත් මේ හදවත හිමි ඕටේ. ඕට පමණය. ඉක්මනට නුවර යනවා නම් හොඳය. ඒ විට ඔහු දන්නා පැත්තක ඉන්නවා කියාවත් මේ හිත හදාගත හැක. සාගර නුවර සාප්පුවක් සාප්පුවක් ගාන යමින් චන්නව සෙව්වේ. හැම සාප්පුවකටම ගොස් ඔහු චන්න සෙනිවරත නමින් කෙනෙක් ඇද්ද ඇසුවේ. මහනුවර නගරයේ වූ විශාල නිමියදුන් සාප්පු කිසිවක චන්න උන්නේ නැත. අවසානයේ සාගරට චන්නව මුණගැසුණි යටිනුවර වීදියේ ඉතාම කුඩා ඇඳුම් සාප්පුවකදීය. උඹව දැක්කමත් අම්මා තාත්තා දැක්ක වගේ. ඉඳපන්, මම මැනේජර් මහත්තයට කියලා එන්නම්. සාගර චන්න එනතුරු වීදියේ රැඳී උන්නේ. දුප
උපත්කමට හැම කොල්ලෙම ගත කරන්නේ දුප්පර දුෂ්කර ජීවිතයකින්. ඉතින් මචං බමාව හෙව්වා කිව්වමත් පුදුමයි. චන්න එමින් ගමන් කීවේ කොල්ල දෙන්නම කුඩා තේ කඩේකට ගොඩවිය. තේ කබ්බොම සාගර කීවේ ඔබ කාලද මචං? එහෙම ආද්‍ය සාගරට සතුටක් දැම්මේ. හැමෝම එහෙම අහන්නේ නැත. බඩගින්නක් නෑ මචං. එහෙනම් තේකක් ගහමු. ඉතින් මහත් අදින්දලා නුවර මචං. නෑ මරුනේ. මෙහි මටත් හිටියේ දලදා හාමුදුරුව විතරයි මචං. ෆුල් සහටරි. චන්න කිවි දුකිනේ. උඹ පට්ටිපොල පැත්තේ ෆාම් එකක කියලා ජගතයා කිව්වා. දැන් එහි නෑ. නෑ මචං මං නුවර ආවා. ගෙදර ගියත් කවුරුත් නෑනේ. නියද මචං? මං ගේත් කුලියට දුන්නා මචං. ඉස්සර ගෙදර ආවම උඹේ අම්මා බත් ටිකක් නොදී යවුවේ නෑ. මට තාමත් මතකයි. දේවුරු යනවා. යක්ෂෝ ඉතුරු වෙනවා. චන්න කිව්වේ දුකිනේ. ඉතින් මචං කොහෙද උඹ ඉන්නේ? මොනවාද කරන්නේ? චන්නගේ ප්‍රශ්නෙට සාගර සිනාසුනේ. මචං මං පොඩි බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. ඒ ගැන මං උඹට පස්සේ කියන්නම්. කරපම් බං. අපිත් මේ ගෑනුන්ගේ ජංගි කෑලි බ්‍රෙසියර් කෑලි අල්ල අල්ල දුක් විඳිනවා. ඕටි පැය තුනක් දවසකට නොකළොත් අතටිනේ රුපියල් 5000 ගානයි. මොනාරි කරපම් බං. මෙහෙම ගොඩ යන්න බෑ. චන්න කිවි දුකිනේ. හැම කොල්ලෙකුගේම ජීවිතයේ පිටිපස්ස ඇති කතාව මෙවදෝය. උඹ ඉන්නේ සාගර? ඒක තමයි මචං ප්‍රශ්නේ. මං ඊයේ කැන්ඩි වලට ආවේ රෑ හිටිය පොඩි හෝටලෙක. නෑ දන්නවනම් එනවා මචං. අද රෑ වරෙන්. එල එල සාගර චන්නගේ කතාවට සිනාසුනේ. බිස්නස් එකටත් එක්ක තැනක් හොයාගන්න ඕන මචං. මොන වගේ තැනක්ද මචං? නුවර ඇතුළට වෙන්න වගේ පොඩි ගේ කෑල්ලක්. කටුමැටි වෙලක් වුණත් කමක් නැහැ. උඹ ඉන්නේ කොහෙද? ඒක තමයි මචං මං කල්පනා කළේ. මං ඉන්නේ කැම්පස් බොඩිමග. දන්නේ නැද්ද? ගජේ ගහගෙන ඉන්නවා. එතන වැඩක් කරන්න බෑ බං. ඌ රෑට සිගරට් ගහගෙන පාන්දර වෙනකල් කෑම දානවා. නිදාගන්නේ නැහැ. සරසවි භාෂාවෙන් කෑම දානවා යනු රෑ නිදි මරාගෙන පාඩම් කිරීමේ. හරි පොඩි අයිඩියා එකක් තියෙනවා. ඔබ ටිකක් ඉන්නවද? මං ෂෝට් ලිව් එකක් දාලා එනකම්. මං ඉන්නම් මචං. සාගරව පාරේ නවතා චන්න ගියේ. සාගරගේ හිතට තුනේ සැනසීමක් දැනෙන්නේ. චන්නවවත් හමු එක කොතරම් හොඳදැයි ඔහුට සිතුනි. කට කපල බැනුම්. අක්කා පෙරදිනේ හොස්පිටල් එකට ගෙනාවා කියලා ආවේ. චන්න ආවෙන් බැනගෙන. කොහෙද මචං දැන් යන්නේ? සාගර ඇසුවේ. මං දන්නේ මිස් කෙනෙක් ඉන්නවා. මෙහෙ බඩු ගන්න ඇවිත්ම අඳුනගත්තේ. දන්නේ නැද්ද? ඉඳලා හිටලා ওই ගෙවල් වල වැඩ තිබ්බම මං කරලා කීයක් හරි හොයනවා. සාගර චන්න දෙස බැලුවේ දුකිනි. මේ දුෂ්කර ජීවිතේ සගවන්නට දෙයක් ඕට තිබ්බේ නැත. එහේ මිස්ගේ පොඩි ගෙයක් තියෙනවා සංගරාජ මහවතේ ඇතුළට වෙන්න. මරු පොට් එක. එතන ඉඳලා බැලුවම නුවරම පේනවා. ඉවර කරගු නැති පොඩි ගෙයක්. ගඩොලේ වහලයි විතරයි. ඉතින් නිකන් වහලා දාලා තියෙන්නේ. එහේ මිස්ගේ මහත්ය නැහැ. බබාලෙක් ඉන්නේ. මේක තනියම කරගන්න බෑ. ගෙදර ලයිට් එකක් ගියත් මට කතා කරලා කියන්නේ චන්න ඇවිත් මේක කරලා දෙන්න කියලා. දැන් මං දන්න කාලේ ඉඳලා ඔය සංගරාජ මාවතේ කී කැල්ල ඔහේ තියෙන්නේ. තොරක්වත් නැහැ හරියට. මං මාසෙකට සැරයක් ගිහින් අස් කරලා දානවා. අපි කතා කළොත් එහිමිස් ඒගේ දෙයි. එහෙම තැනක් මරු චන්න. නොදෙන්න හේතුවක් නැහැ. අපි ගියෙත් බලා ගන්නවා. එහේ මිස්ටර් ඕල ගානක් නැහැ. අපි අස් කරගෙන ඉන්නවා කිව්වම දෙයි. අපි කොලියකුත් දෙමු මචං. බලමු. සාගර චන්නත් නුවර කොළඹපාරේ අතුරු පාරක පිහිටි නවීන පන්නේ නිවසට යද්දී සවස 5 පමණ විය. සාගර සිතින් දෙවියන් යද්දී
ඒ තැන තමාට ලබා දෙන ලෙසේ. ආ ජාන අංකල් එන්න. මිදුලේ සෙල්ලම් කරමින් උන් අවුරුදු 8ක පමණ දරුවෙක් පැමිණ කතා කළේ. අම්මා ඉන්නවද බේබි? ඉන්නව අංකල් යන්න. ජාන පිටිපස සාගරගේ හැයට නිකමඩවස් සිටි මේගේ දෙනවා නම් හොඳයි කියයි. ආ චන්නද යාලිකුත් එක්කන් ආවද? හැ සාර ටෙමින් ඇසේ සිනාසෙමිනි. සාගර ඇදස බලා සිනාසුනේ ගෞරවපූර්වකව. මේ සුභානිමිෂ් මලීදේවි මගේ යාළුවෙක්. මලීදේවි හිටපු හොඳම ස්ටුඩන්ට්. ආ ඉතින් මිස් අපි හිටවපු බෝගන්නිලා හොඳට වැවිලා නේද? ඒකනේ මේ දවස්වල දිගටම පෑවුවනි චන්න. අපි වෙලාවක අනිත් පැත්තේ දාමු මිස්. එතකොට තමයි ලස්සන. දාමු දාමු. චන්නුන්ගේ ආකර්ණාව කියාගන්නට බැරුවය. මිස් මං ආවේ මිස්ගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න. මොකද්ද චන්න? මිස් මේ මගේ යාළුවා නුවරට අලුතෙන් ආවේ. ඉතින් එයා නවතින්න තැනක් හොයනවා. බෝඩිමක නවතින්න කැමති නෑ. මිස්ගේ අකමැත්තක් නැත්තම් මිස් අපට අර සංගරාජ මාවති පොඩි ගේටික කාලයකට කුලියට දෙන්න. මාත් සාගර එක්ක ඉන්නවා මිස්. අපි ඒකේ අස් කරගෙන පිළිවෙලකට තියාගන්නම් මිස්. සුභානි ටික වෙලාවක් කල්පනා කළේ. අනේ ළමයෝ, ඒකේ ඉවර කරන්න දැන් මාගාව සල්ලි නෑනේ. කොච්චර වැඩ තියනවද කරන්න? බිත්ති වහලයි විතරනේ තියෙන්නේ. කමක් නෑ මිස්, අපි අස් කරගෙන ඉන්නම්. සාගර යටහත් පහත් ලෙස කීවේ. පෙනුමෙන් හෝ වැදගත් කොල්ලෙක් බව සුභානි තේරුම් ගත්තායි. හනේ මන්දා, ඉතින් කොහොමද ඉන්නේ? අපිට පුළුවන් මිස්. ඔක මහත්තයා ඉන්න කාලේ හදපු ගේ කෑල්ලක්. මහත්තයා නැති වුණාට පස්සේ එහෙමම අත්හැරලා දැම්මා. අපි හෙට අනිද්දා අස් කරලා කියන්නම් මිස්. මිස් ඇවිත් බලන්න. ඔය දෙන්න විතරක් නේද ඉන්නේ? වෙන කවුරුවත් නෑ නේද? අනේ නෑ මිස්, අපි පුළුවන් උපරිම විදියට ලස්සනට තියාගන්නම් මිස්. එහෙනම් බල්ල අස් කරගන්නකෝ. සාගරට දැන්නේ පුදුමාකාර සතුටකි. ඔහු සුභානි දෙස බැලුවේ අතිශයින් ගෞරවයෙන්. මිස් අපිට රෙන්ට් එකකුත් කියන්න. සුභානි සිනාසුනායි. ගේ හොඳට බලාගන්නකෝ. මට කුලියක් ඕන නෑ. මිස්ටර් පින්, ගොඩා පින්. සාගරට ඒ වචන එහෙමම පිටවිය. සුභානි උදෙස බැලුවේ පුදුමේනි. වනසතුන් වැනි කොල්ලන් මැද හොඳ කොල්ලන් ද ඉඳහිට හෝ ඇත. අපි හෙටම අස් කරගන්නම් මිස්. අස් කරලා අපි මිස්ට කියන්නම්. මං ඉඩක් තියෙන වෙලාවක එන්නම්. ඔයාලා බල්ල ඉන්නකෝ. සුභානි කීවේ හරක් ලගින නිවසේ මේ කොල්ලන් දෙදෙනා කොහොම ඉන්නවද සිතමිනි.